ආදරණීය ජීවිතයා මදයි විරාමයෙන් අනතුරු ඔබ නැවතත් ආදරණීය ජීවිතයත් එක්ක එකතුලා එන්න අපි මේ ළඟ අඩ හෝරාවට ඔබ වරගෙන යන්න සූදානම් වෙන අපේ අවසන් අඩ හෝරාවට. අවසන් අඩ හෝරාව ගැන මතක් කරනකොට මේක හරි සුන්දරත්වයේ පණිවිඩයක් අරගෙන ආවේ. ලස්සන වෙන්න සුන්දර වෙන්න අපි හැමෝම කැමති වෙනකොට අපිට කන්නඩියෙන් දකිනකොටත් අපිම ලස්සනයි කියලා අපිට හිතෙනවනේ. අපි එකට හරිම කැමති නේද? එහෙනම් ඒ ලස්සන වෙන පණිවිඩය ඇතුලේ අපේ ලස්සන කොහොමද වැඩි කරගන්නේ? තියෙන ලස්සන තව ටිකක් වැඩි කරගන්න පුළුවන් නම් මම හිතනවා හැමෝම මේකට එකග වෙයි, හැමෝම කැමති වෙයි කියලා. එහෙනම් ඒ ලස්සනම සුන්දරම පණිවිඩය අරගෙන තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. අපි මේ පණිවිඩය ඔබට අරගෙන ඉන්නේ 360 wellness and skin clinic එකත් එක්ක. ඒ නිසා ඔබ දන්නවා මේ වෙනකොටත් පණිවිඩ ගණනාවක් එක්ක වගේම මේ රූපලාවන්‍ය ගැටළු ගණනාවකට හොඳම විසඳුම් දෙන තැනක් විදිහට අපිට මේක හඳුන්වා දෙන්න පුළුවන්කමක් තියෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රූපලාවන්‍ය වෛද්‍ය සායනය විදිහට අපිට හඳුන්වා දෙන්න පුළුවන් රූපලාවන්‍ය වෛද්‍යවරුන් එක්ක සාකච්ඡා කරමින් නවීන තාක්ෂණයත් එක්ක තොරතුරු හොයාගෙන යනවා නම් ප්‍රතිකාර ක්‍රම ලබා ගන්නවා නම් ඒකට හොඳම තැන තමයි 360 wellness කියලා කියන්නේ. හොඳයි, එහෙනම් අද මේ ගැන කතා කරමු. අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ රූපලාවන්‍ය වෛද්‍ය චරණයි ජනාධරි වෛද්‍යතුමිය. හයි බෝවන්, සුබ දැසනක්. හොඳයි, එතකොට ඔය මේ ලස්සන වෙන්න සුන්දර වෙන්න ලස්සන වෙන්න අපි පටන් ගන්නේ කොතනින්ද වගේ එකකින් අපිට පටන් ගන්න පුළුවන්. හොඳයි, ඒ නිසා අපි අපේ ප්‍රවේශයක් ලබා ගමු. ඇත්තරම අපි ලස්සන වෙන්න පටන් ගන්න කොතනින්ද? ලස්සන කියන්නේ දැන් අපි කතා කරා වගේම හරිම සාපේක්ෂ දෙයක්. දැන් මට ලස්සන කෙනාව ඔයාට ලස්සන නැති වෙන්නත් පුළුවන්. කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්න පුළුවන්. දැන් අපි මූවි ස්ටාර්ස් දිහා බලනකොටත් මං කැමති ඇක්ට්‍රෙසස් ඔයා කැමති නැති වෙන්න පුළුවන්. ඒක තමයි ඇත්ත. ඉතින් අපි ලස්සන දකින විදිය ඒක තමයි ඇත්ත. එතකොට එතනදී දැන් අපි ගැන දකින විදිහත් හරිම වැදගත්. ඉතින් මේ ලස්සන වෙන්න නැත්නම් තමන්ගේ ලස්සන වැඩි දියුණු කරගන්න හිතන්න පටන් ගන්න එතනදී කොතනින්ද පටන් ගන්න කියලා අහුවනේ. පටන් ගන්න ඕනේ අර ඔයා මුලින්ම කිව්ව කතාවේ. ඔයා කියවනේ කන්නාඩියක් ඉස්සරහට ගිහිල්ලා තමන්ව ලස්සනයි කියලා දකින්න පුළුවන් නම් අන්න ඔතනින් තමයි ඇත්තටම පටන් ගත්තේ. ඔය හරියටම කිව්වා. හරිද? ඕක කෙනෙක්ට කරන්න පුළුවන් නම් මම ලස්සනයි කියන සිතිවිල්ල තමන් තුළ වර්ධනය කරගන්න පුළුවන් නම් අන්න ඒක තමයි මැජික් එක. මොකද අපි උදේ ලස්සන ඇඳුමක් ඇඳලා අපිට තියෙන විදිහට අපි ලස්සන විදිහට සැරසෙලා පොඩි මේකප් එකක් ඕනනම් දානවා, ලස්සන ලිප්ස්ටික් චුට්ටක් ගාලා වැඩට යන ලෑස්ටි වෙලා අපිත් එක්කම චුට්ටක් හිනා වෙලා කන්නාඩි ඉස්සරහට ගිහලා මම ලස්සනයිනේ කියලා හිතන්න පුළුවන් නම් එතනින් ඇතිවෙනවා අමුතු ආත්ම තෘප්තියක්. ඒකත් එක්ක ඔයාගේ දවස පටන් ගන්නවා හොඳ කන්ෆිඩන්ස් එකකින්. ඔයා ඒ සිතිවිල්ලෙන් තමයි යන්නේ. ඉතින් ඒකම ඇති ඔයාගේ දවස හරියට ගත කරන්න. ඒ සිතිවිල්ල ඔයා තුළ ඉම්ප්‍රූව් කරගන්න පුළුවන් නම්, වැඩි දියුණු කරගන්න පුළුවන් නම් ඔයා නිවැරදිව කයි. කේක් කෑල්ලක් කනකොට මේක කෑවොත් මම මහත් වෙයි, මේක හොඳ නෑනේ කියලා අතාරින්න පුළුවන් සිතිවිල්ලකට පුළුවන් එච්චර දෙයක් කරන්න. ඔයාට ජිම් යන්න ඕනේ ඒ මොටිවේෂන් එකේයි නෑ මම ලස්සනට ඉන්න ඕනේ කියන සිතිවිල්ල ඔයාගේ තියෙනවා නම්. ඉතින් ලස්සන වෙන්න පටන් ගන්නවා නම් ඔන්න ඔතනින් පටන් ගන්න කියන එක තමයි මම කියන්න කැමති. ලස්සන වෙන්න පටන් ගන්නකොට අපි මේ ගොඩක් ලොකු අවධානයක් දෙන්නේ මුහුණට. මට නම් ඒක මට හිතන දේ සාමාන්‍යයෙන් අනික් අයටත් මං හිතන්නේ ගොඩක් වෙලාවට එහෙම වෙන්න ඕන. එතකොට දැන් මුහුණ ගැන කතා කරනකොට මුහුණේ සුන්දරත්වය, මුහුණේ ලස්සන, මුහුණ නම් පොඩ්ඩක් ලස්සන තියාගන්න ඕන, මුහුණ තමයි මගේ අවුල් වෙලා තියෙන ඔහොම කියලා කියන අය ඉන්නවා. එතකොට මේ ගැන අපිට කොහොමද කියන්න පුළුවන්කම තියෙන මුහුණේ සුන්දරත්වය? මුහුණ ගත්තොත් එහෙම දැන් ඔයාට ලස්සන ඇස් දෙකක් තියෙනවා, ඔයාගේ තොල් දෙක ලස්සනයි, නහය ලස්සනයි, නිකට හරි ලස්සනයි නේද? ඔයාගේ සයිඩ් ප්‍රොෆයිල් එක මාර ලස්සනයි. ඔහොමනේ යන්නේ එක එක ෆීචර්කින් ෆීචර්ක ඔයාගේ ලස්සන වැඩි දියුණු කරනවා. ඉතින් කෙනෙක්ට නැචරලි ස්වභාවිකවම හම්බෙච්ච ලස්සනක් අපි හැමෝටම තියෙනවා. ඉතින් හැමෝගෙම ලස්සන එක තැනක් හරි තියෙනවා ඇත්තටම කතාව. හැබැයි මේ ලස්සන තව වර්ධනය කරන්න පුළුවන් රූපලාවන්‍ය වෛද්‍ය විද්‍යාව පැත්තේ නොයෙකුත් ක්‍රම තියෙනවා. මැෂින් උපකරණ, විවිධ ප්‍රතිකාර ක්‍රම, පුංචි සරල ප්‍රතිකාර ක්‍රමයකින් ඔයාව සම්පූර්ණයෙන්ම වෙනස් කරන්නත් පුළුවන්. ඔය වගේ දේවල් තියෙනවා. ඉතින් ඇත්තටම අපිට ඕන නම් රූපරාමු කීපයක් අපි ගාව ඇත්ටි පෙන්වන්න පුළුවන් කොහොමද ඒක කරන්නේ කියලා. ඉතින් දැන් මේ තියන්නේ මේ පුංචි නිකට. නිකට කියන්නේ හරි පොඩි තැනක් නේ මොනේ.
ඉතින් මේ නිකටින් අපේ අපිට පුළුවන් පුංචි චින් ෆිලර් එකක්. චින් ෆිලර් එකක් කියන්නේ හයලුරොනික් ඇසිඩ් ජෙල් එකක් අපි දාන්නේ. චූටි ප්‍රමාණයක් මෙතෙන්ට දානවා. හරිද? ඒකෙන් පස්සේ මොකද වෙන්නේ? ලස්සන ෂේප් එකක් අපේ නිකටට ලැබිලා, එයාගේ සයිඩ් ප්‍රොෆයිල් එකම බලන්න දෙවෙනි පින්තූරේ ගොඩාක් වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඔය ඕකෙන් එයාගේ මූණ හරි ෂාප් වෙලා පේනවා. චුට්ටක් දිගටියට පේනවා. ගොඩක් මූණ චබි කෙනෙක් නම් පිරුණු මූණක් නම් හරිම ලස්සනට උල් වෙලා දික් වෙලා පේනවා. සයිඩ් ඇංගල් එකෙන් හරි ලස්සනක් යාට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ එක සරල ප්‍රතිකාරයක් විතරයි. එතකොට තවත් අපි ගාව රූප රාමු ඇති පෙන්වන්න. මෙතනදී මේ තියෙන්නේ දැන් මේ තියෙන ගොඩාක් වයසට යනකොට කෙනෙක්ට ඇතිවන තත්ත්වයක් තමයි ඇස්සට ගිලා බැහැ. හැම රැලි වැටීම සහ ඇස්සට ගිලා බැහැලා තියෙනවා. එතකොට මොකද කරන්න පුළුවන්? මේක හරිම සරල ප්‍රතිකාරයකින්, පුංචි අයි ෆිලර් එකකින්. තවත් නොයෙකුත් ප්‍රතිකාර ක්‍රම තියෙනවා. මේ නම් පුංචි අයි ෆිලර් ප්‍රතිකාරයකින් පස්සේ යාට ලැබුණු ප්‍රතිඵලය. ඉතින් අර ගිලා බැහැණු ඇස් යට ප්‍රදේශය ඉතාම ඉක්මනින් පුරවන්න පුළුවන් පුංචි ෆිලර් එකකට. ඉතින් මේක හරිම සේෆ් මෙතඩ් එකක්, හරිම ඉක්මන් ප්‍රතිකාරයක්, කිසිම ආෆ්ටර් ඉෆෙක්ට් එකක් නැති ප්‍රතිකාර ක්‍රමයක්. ඉතින් තවදුරටත් අපි ගාව ඇති දැන් මුහුණේ කොහොමද අපි මේක වැඩි දියුණු කරන්නේ කියලා පෙන්වන්න. ඉතින් දැන් අපි ගත්තොත් එහෙම, දැන් ගොඩාක් වයසට යනකොට කෙනෙක්ට ඇතිවන දෙයක් තමයි මේ කම්මුල පාත් වෙලා කට දෙපැත්තේ මේ ස්මයිල් ලයින් එක යටට ගිලා බහිනවා. ඉතින් එතකොට පොඩි වයසක පාටක් එනවා, නපුරු පාටකුත් එනවා. ඔකට ගොඩාක් අය කැමති නෑ ඇත්තට. ඉතින් ඕක පුරවන්න පුළුවන් පුංචිම පුංචි ස්මයිල් ලයින් ෆිලර් එකකට. චුටි ෆිලර් එකක් මෙතෙන්ට දාලා අපිට ඒක වහන්න පුළුවන්. ඉතින් හරි ලස්සනක් මුණට ඇති කරනවා. සමහර කෙනෙක්ට ටිකක් මේ හරිය ගිලා බැහැලා තියෙනකොට එතන පිරුණම තරුණ පාටක් ලැබෙනවා මුණට. ඉතින් ඒක සමනේ වයස්ගත වෙලා ඉඳලා කොහොමද අවුරුදු 5-6ක් වගේ තරුණ වෙනකොට ඒ දන්නේ නැහැ කියම. ඉතින් ඒ වගේ තමයි පුංචි සරල ප්‍රතිකාර. ඉතින් තවත් ඇවිත්ති මං හිතන්නේ අපි ගාව රූප රාමු පෙන්වන්න පුළුවන්. ඉතින් එතකොට දැන් මේ තියෙන්නේ මේක නම් වයස්ට ගියපු ලක්ෂණ. කම්බුල් පාත් වෙච්ච කෙනෙක්ට කරන ඇන්ටි ඒජින් ප්‍රතිකාර ක්‍රමයක් තියෙනවා, ෆේස් ත්‍රෙඩ් ලිෆ්ටින් කියලා. අපි කොලජන් තන්තුවකින් කම්බුල ලිෆ්ට් කරනවා. ඉතින් ඒකෙන් පස්සේ ඇතිවෙච්ච ප්‍රතිඵලය තමයි අර තියෙන්නේ. ඉතින් අර ඔයා කිව්වා වගේ අවුරුදු 5කින් නෙමෙයි, මෙතන නම් අවුරුදු 10කින් විතර තරුණ වෙලා. ඔව්, දකින්නකොට අපිටත් පේනවා. ඉතින් ඒ වගේ සරල ප්‍රතිකාර, මේවා ශල්‍ය කර්ම නොවන ප්‍රතිකාර ක්‍රමවලින් ඇත්තටම තමන්ගේ මූණ තිබ්බට වඩා ගොඩාක් වෙනස් කරන්න, ලස්සන කරන්න පුළුවන්. ඉතින් තවදුරටත් අපි කතා කරොත් අපේ තොල් තියෙනවා. දැන් තොල් චූටි තොලක් තියෙන කෙනෙක්ට චුට්ටක් මේක ලස්සන කරන්න පුංචි ෆිලර් ප්‍රතිකාරයකට පුළුවන්. ඉතින් දැන් සමහරවිට සිට යනකොට තවත් වෙන දෙයක් තමයි මේ තොල්වල හැම රැලි වැටෙන්න පටන් ගන්නවා, ඇකිලෙනවා. ඉතින් ඒකට චූටි හයිඩ්‍රේටින් ලිප් ෆිලර්ස් තියෙනවා. ඉතින් මේ වගේ දේවල් වලින් හරිම ලස්සන කරන්න පුළුවන් මූණක්. දැන් කමුල කිව්වොත් අපි කම්බුල කෙනෙක්ගේ චබි චීක්ස් නැත්තම් ලොකු කම්බුල් තියෙනවා. එතකොට ලොකු කම්බුලක් පොඩි කරන්න පුළුවන් මැෂින් ට්‍රීට්මන්ට්ස් තියෙනවා. විවිධ එන්නත් ක්‍රම තියෙනවා, හරිම සරල ප්‍රතිකාර ක්‍රම. එතකොට කම්බුල් පිරিলা නැතුව නිකන් හකු බැහැලා තියෙන කෙනෙක් ඉන්නවා නම් එයාගේ කම්බුල පුරවන්න පුළුවන් චීක් ෆිලර්ස් වගේ ප්‍රතිකාර ක්‍රම තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ රූපලාහන වෛද්‍ය විද්‍යාව පැත්තෙන් ඔයාට තියෙන ලස්සන වැඩි දියුණු කරන්න අපිට නොයෙකුත් ප්‍රතිකාර ක්‍රම තියෙනවා. මෙච්චර ලස්සන සුන්දර ප්‍රතිකාර ක්‍රම තියෙනකොට, නවීන තාක්ෂණය ලංකාවට අරගෙන ඇවිල්ලා තියෙනකොට, ඇයි ඔබ ඔබේ සුන්දරත්වය තව තවත් වැඩි කරගන්න උත්සාහ කරන්නේ නැත්තේ? මොකද රූපලාවන්‍ය වෛද්‍ය විද්‍යාවත් එක්ක මේ ගැන කතා කරමින් නිසි ප්‍රතිකාර ලබා ගැනීමේ නිසි වෛද්‍ය ප්‍රතිකාරත් එක්ක උපදෙස් මත මේක කරගන්නවා නම් ඒකට හොඳම තැන තමයි 360 වෙල්නස් ඇන්ඩ් ස්කින් ක්ලිනික් කියලා කියන්නේ. ඒ නිසා කතා බහ කරන්න තිරේදිස් වන දුරකථන අංකය මම නැවත වතාවක් ඔබට සදාන් කරන්න. 011 157 050 0119 011 157 050 0119 කියන දුරකථනංකයේ විවෘත වෙලා තියෙනවා. ඔබ ක්ලිනික් එක හොයාගෙන යනවා නම් නම්බර 445 හැව්ලොක් පාර කොළඹ 5, නම්බර 445 හැව්ලොක් පාර කොළඹ 5 කියන ලිපිණයට තමයි ඔබ යන්න ඕනේ. නිවැරදි විදිහට ඔබේ සුන්දරත්වය ඔබටම ළඟා කරගන්න, බොහොම ලස්සන සුන්දරව එකතු කරගන්නවා නම් ඔන්න ඒකට හොඳම තැන තමයි 360 වෙල්නස් කියලා කියන්නේ. හරි, එතකොට මේ ශරීරයේ මේ හැඩය වැඩි දියුණු කරගන්න දැන් අපි දකිනවනේ දැන්
ඔබ ආරම්භයේදීත් කියපු දෙයක් තමයි අපි හිතුවොත් අපිට දෙයක් කරන්න පුළුවන්. හිතුවොත් දෙයක් පටන් ගන්න පුළුවන්. අපි අපිම කණ්ණාඩියෙන් දැක්කට පස්සේ දැන් අපේ ශරීරය ටිකක් වෙනස් වෙලා තියෙනවා නේද? ඉස්සර ඇඳපු ඇඳුම් අඳින්න අමාරුයි නේද? ඔයගේ දේවල් අපිම හරියට කියන දේවල් සමහර ලස්සන ඇඳුමක් කඩේ දැක්කට පස්සේ අපි ඒක අරගෙන ඇවිල්ලා බල බල තියාගෙන ඉන්නවා. මේ කවද මට මේක අඳින්න පුළුවන් වේද? කොයි වගේද මගේ හැඩ මදි නේද මේකට? ඔයගේ කියනවා ඩොක්ටර්. එතකොට අපි මෙන්න මේ ප්‍රශ්නයට කොහොමද ඩොක්ටර්ට කතා කරන්න පුළුවන්කම තියෙන්නේ මේ ශරීරයේ හැඩය ගැන මතක් කරන්න? දැන් කෙනෙක්ට අපිට අපි ඕනම කෙනෙක්ට මේ බෝන් ස්ට්‍රක්චර් එකක් තියෙනවනේ, ඇනටොමිකල් හැඩයක්. ආවේනික හැඩයක්. ඔය හැඩය ඇත්තටම මේ ඇටකටු ටික අරන් බැලුවොත් හරි ලස්සනයි ෂේප් එක. අපිම තමයි කාලා එක එක අනවශ්‍ය මේ දේ එහෙම මෙහෙම තැප්පත් කරගෙන චුට්ටක් මේ හැඩය වෙනස් කරගන්නේ. ඉතින් ඒක ඇත්තටම ඔයා කිව්වා වගේම අපි අතේ තියෙන්නේ. පොඩ්ඩක් මහත් වේගෙන එනවා නම් අපිටම පුළුවන් චුට්ටක් කෙට්ටු වෙන්න. අපි කියනවා උසට සරිලන බර පවත්වාගෙන යෑම. එහෙම නැත්නම් අපි කියනවා සරලව නිකන් BMI එකක් මේන්ටේන් කරන් යන්න පුළුවන් නම් කෙනෙක්ට ඒ ශරීරය ලස්සනයි ඇත්තටම. ඕක තව චුට්ටක් වැඩි දියුණු කරන්න කෙනෙක්ට හිතන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් මං පිළිගන්න කාරණාව ඔබ ඕනම කෙනෙක් ඩයට් එකක් ලයිෆ් ස්ටයිල් එක නිවැරදිව පවත්වාගෙන යන්න ඕනි, වර්කවුට් එකක් කරන්න ඕනි. ඉතින් මේ දේවල් කරගෙන යනවා නම් ඔයාගේ ශරීරය ලස්සනට තියාගන්න පුළුවන්. මේක තව දැන් අපි මෙහෙම කියවට සමහර ගැටලු තියෙන කාන්තාවෝ ඉන්නවා. මොකද ඒකට හේතුව කාන්තාවක් එයාගේ විවිධ අවස්ථා පහු කරනකොට එයාගේ ඇඟේ විවිධ හෝමෝන සංකූලතා වෙනවා. ඉතින් කාන්තාවක් නිකන් ඉන්න කෙනෙක් නෙමෙයි, ළමයි හදනවා, එයාගේ ශරීරය වෙනස් වෙනවා. එතකොට ගොඩාක් වෙලාවට මෙතනදී වෙනස් වෙන මේ තැන තමයි අඟපසඟ ප්‍රදේශය. ඒ කියන්නේ අපේ පියයුරු වෙනස් වෙනවා, අඟපසඟ වෙනස් වෙනවා. දැන් කිරි දුන්නට පස්සේ කාන්තාවකගේ පියයුරු එල්ලා වැටෙනවා. ඉතින් මේවට විසඳුමක් එයාලට ඕනේ. මොකද එයාට යාව කලින් වගේ පේන්නේ නැහැ. ඉතින් මේ වෙනසට එයාට විසඳුමක් ඕනේ. ඉතින් එතනදී ශල්‍යකර්ම වලට ගොඩක් අය බයයි. ඉතින් රූපලාවන වෛද්‍ය විද්‍යාව පැත්තේ අපිට පුළුවන් එයාට තියෙන ඒ ගැටලුවට විසඳුමක් දෙන්න. ශල්‍යකර්ම නොවන ෆිලර්ස් ප්‍රතිකාර වලින්, ඒ කියන්නේ කෙනෙක්ගේ පල්ලෙහාට එල්ලා වැටුණු පියයුරු තියෙනවා නම්, කුඩා පියයුරු තියෙනවා නම් එයාට බ්‍රෙස් ෆිලර්ස් වගේ ඔප්ෂන් එකකට යන්න පුළුවන්. බ්‍රෙස් ලිෆ්ටිං වගේ ඔප්ෂන් වලට යන්න පුළුවන්. මම හිතන්නේ අපි ගෞරූප රාමු ඇති පෙන්වන්න. ඉතින් එතනදී දැන් මේ තියෙන්නේ පුංචි බ්‍රෙස්ට් එකක් තියෙන කෙනෙක්ගේ බ්‍රෙස් ෆිලර් ප්‍රතිකාරයකට පස්සේ හම්බෙන ප්‍රතිඵලයක්. ඉතින් මේ වගේ ගොඩාක් කාන්තාවෝ ඉන්නවා ඇතට පියයුරු සම්බන්ධ ගැටලු තියෙන. එතකොට අඟපසඟ ශරීරය ලස්සන කර ගැනීම ගැන කතා කරන මාතෘකාව යටතේ ඒකත් එක ටොපික් එකක් ඇත්තටම. ඉතින් ඒකට හරියන විසඳුමක් තියෙනවා රූපලාවන වෛද්‍ය විද්‍යාව පැත්තෙන්. විසඳුම් ගණනාවකින් එකක් තමයි ඕක. එතකොට අනිතය තමයි අඟපසඟ කතා කරනකොට අපි මේ බට්ටක හිප් ප්‍රදේශය, උකුල ප්‍රදේශය ගැන ගොඩාක් අය හරිම කන්සර්න්ඩ් ඒරියා එකක් නේ. ඉතින් දැන් ඔයා කියවා වගේ ඇඳුමක් ඇඳත් අන්න හරි මේ තියෙන බට් ෆිලර් එකකට පස්සේ. ඒ කියන්නේ දැන් ඇඳුමක් ඇඳත් ඕකනේ බලන්නේ සයිඩ් එකට හැරිලා බලයි, පිටිපස්ස හැරිලා බලයි, මෙහෙම කරලා මේ ඒ විදිහට එක එක විතර ෆොටෝස්ත් ගන්න ඕනේ. ඉතින් එතකොට මේක චුට්ටක් පේන්න, වැඩිපුර පේන්න ෆොටෝස් ගන්න ඕකනේ දැන් ට්‍රෙන්ඩ්. ඉතින් එතකොට හැමෝම ඕක ගැන හිතනවා. ඕක නැති වෙනකොට ටිකක් වොරීඩ්. තව ලස්සන ශරීරයක් තියෙන කෙනෙක් මෙහෙම යනකොට පොඩි ඉරිසියාවක් බලනවා. ඉතින් මදන පිරිමියාට වඩා කාන්තාව බලනවා. ඒ වගේ අපිව දන්න දෙයක්. ඉතින් එතනදී අපිට රූපලාවන වෛද්‍ය විද්‍යාව පැත්තෙන් මේ වගේ ප්‍රතිකාර ක්‍රමයකින් පැය දෙකකින් වගේ අඩුම කාලෙකින් ওই වගේ ප්‍රතිඵලයක් කෙනෙක්ට ලබා දෙන්න පුළුවන් ප්‍රතිකාර ක්‍රම තියෙනවා. දැන් ගොඩාක් අය එක ගැන දැනුවත්, ඇත්තටම ගොඩක් ට්‍රෙන්ඩින් ටොපික් එකක් වෙලත් තේනවා. ඉතින් ওই වගේ ප්‍රතිකාර ක්‍රම තියෙනවා. ඉතින් දැන් අපි හිතුවත් මම අර ඉස්සලා කිව්වා වගේ අනවශ්‍ය මේදය ගබඩා වෙලා තියෙනවා නම් අපිට පුළුවන් ඒ ගබඩා වෙච්ච මේදය අඩු කරන්න උදව් කරන්න ෆැට් ඩිසෝල්වින් ඉන්ජෙක්ෂන්ස් තියෙනවා. නැත්නම් මැෂින් භාවිතයෙන් අපිට අනවශ්‍ය මේදය අඩු කරන්න පුළුවන්. එයා නිවැරදි ඩයට් ඇන් ලයිෆ් ස්ටයිල් එකක් ගත කරන කෙනෙක් නම් අපේ පැත්තෙන් රූපලාවන්‍ය වෛද්‍ය විද්‍යාව පැත්තෙන් අපිට උදව් කරන්න පුළුවන් අනවශ්‍ය මේදේ අඩු කරගෙන, අඩු කළ යුතු තැන් අඩු කරගෙන, වැඩි කරගන්න ඕනේ ටික ලස්සනට වැඩි කරගෙන, ලස්සන ශරීරයක් පවත්වාගෙන යන්න, ශරීරයේ ලස්සන වැඩි දියුණු කරගන්න උදව් කරන්න පුළුවන්. තවත් අපිට රූපරාමු කීපයක් දකින්න පුළුවන්කම තියෙන. අපි ඒ ටිකත් බලන ගමන්ම කතා කළොත් හොඳයි කියලා හිතුණා.
අපිට තවත් එක චරිතයක් තියෙනවා. මේ තියෙන්නේ හෑන්ඩ් එකේ. දැන් අපි ගත්තොත් වයසට යනකොට කෙනෙක්ගේ අත්වල රැලි වැටෙන්න රැලි වැටීමට ලක් වෙනවා. ඕක ගැන දැන් අත් දෙකනේ කෙනෙක්ට මුලින්ම පේන්නේ. ඕක රැලි වැටුණාට පස්සේ හරියට හිතනවා අනේ මගේ වයස පේනවා කියලා. හැමෝම මම වයසයි කියලා කියනවා අත් දෙක දැක්කම. ඉතින් මෙතනදී මේ කරලා තියෙන හෑන්ඩ් ෆිලර් කියන ට්‍රීට්මන්ට් එක අපි අර හයලරොනික් ඇසිඩ් කියන ජෙල් ෆිලර් එක අපිට පුළුවන් මේ අත්වලටත් ෆිල් කරලා ලස්සන පිරිපුන් අතක් ලබා දෙන්න. ඉතින් මේකත් හරිම සරල ප්‍රතිකාරයක්, පෑ භාගකින් වගේ කරන්න පුළුවන් ප්‍රතිකාර ක්‍රමයක්. ඉතින් ඒකෙන් පස්සේ හරිම තරුණ විදිහට අත සැකස් වෙනවා දෙවෙනි රූප රාමුවේ. ඉතින් ඒකත් අපිට ශරීරයේ ලස්සන වැඩිදියුණු කරගන්න කරන්න පුළුවන් තවත් එක් ප්‍රතිකාර ක්‍රමයක්. ඩොක්ටර්, ඒ දේවල් කතා කරනකොට මට අහන්න හිතුන සාමාන්‍ය සරල ප්‍රශ්නයක්. ඒක සරල වුණාට උත්තරේ නම් සරල නැහැ කියන මට හිතෙනවා. මේ අපේ කාන්තාව ගොඩක් වෙලාවට අපි අපිව මගහැරව ගන්නවා. එතකොට ටික කාලයක් අවුරුදු 25, 26, 27 වගේ යනකොට උන ටිකක් හිතනවා. සමහර විට වෙඩින් එකෙන් පස්සේ අපි ටිකක් අපිව මගහරිනවා. ඊට පස්සේ පළවෙනි දරුවා ලැබුණාට පස්සේ උන අපිට අපිව මගහැරිනවා. ඊට පස්සේ දෙවෙනි දරුවාගෙන් පස්සේ කොහොමත් නැහැ. සමහර වෙලාවට කියනවා දැන් අපේ කාලේ නෙවෙයි කියනවා. උන වගේ ප්‍රශ්න ගොඩක් එක්ක අපි අපිටම විසඳුම් කිහිපයක් තියාගෙන තියෙනවානේ. මේ ගැන මොකද ඩොක්ටර්ට කියන්න තියෙන්නේ? ගොඩක් ඊට පස්සේ ආයෙමත් අවශ්‍යතාවයක් වුණාට පස්සේ වසර ගාණක් මේ ගැන හිතන්න නැතුව ඉඳලා එනවා ප්‍රතිකාර හොයාගෙන. මෙන්න මේ අයට මොන වගේ පණිවිඩයක්ද කියන්නේ? ඔය වගේ ගොඩාක් අය එනවා අපි ගාවට. ඇත්ත, මොකද ඔයා කිව්ව දෙයම තමයි වෙන්නේ. වෙඩින් එකට කලින් ඔන්න හිතලා ලස්සන වෙන්න කරන්න පුළුවන් ඔක්කොම ටික කරනවා. වෙඩින් එකෙන් පස්සේ හස්බන්ඩ් එක එකතු වෙලා හොඳට කනවා. ඒක තමයි අනිත් එක. ඒ ස්ටේජ් එක තමයි කන ස්ටේජ් එක. ඒකෙන් පස්සේ ඔන්න මහත් වෙන්න පටන් ගන්නවා. ඔයකෙන් පස්සේ ටිකක් වෙලා යනකොට ළමයෙක් හැදුවට පස්සේ ළමයා පිටිපස්සේ දුවනවා. එයාට ඇත්තටම යාව අමතක වෙනවා ඕනම කාන්තාවකට. එතකොට එතනින් එහාට අර රැලි වැටෙන ඒවා එනවා. ඔක පේන්නේ නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. හැම කළු වෙනවා. ගණන් ගන්නෙ නෑ. මහත් වෙලා බඩේනවා. ළමයා මට දැන් ළමයෙක් ඉන්නවනේ ඒකයි කියලා හිතන් ඉන්නවා. හෝමෝනනේ ඒක හින්දා වෙන්නේ නැති. හැමෝම මහත් වෙනවනේ ළමයි හැදුවට පස්සේ. ඔය වගේ thinking pattern එකක් තියෙනවා ඇත්තටම. ඔළුවේ තියාගන්න එයාටම හේතුවක්. එයා හදා ගන්නවා. කවුරුත් ඇහුවත් මහත් වෙලානේ ඕවනේ ඉතින් දැන් මහත් වෙන කාලෙනේ දැන් ළමයෙකුත් ඉන්නවනේ. එහෙම තමයි හිතන්නේ. ඔක ඇත්තද? නෑ. දැන් අපිට පුළුවන් අපිවම මේන්ටේන් කරන්න. ඇයි මගේ අරගන්නේ? ඉතින් කාන්තාවකට මගේ අරගෙන ගොඩාක් හේතු තියෙනවා. ඔයා කිව්වා වගේ දැන් ස්වාමි පුරුෂයෝ අහන් ඉන්නවා නම් මේක මම කියන්න කැමති. එයාට යව මගේ අරගෙන දෙන්න එපා. ඔයගොල්ලෝ උදව් කරන්න එයාට යා වෙන්න. පොඩ්ඩක් දරුවව බලා ගන්න. එයාට පැයක් දෙකක් එයා වෙනුවෙන් ගත කරන්න වෙලාව හදලා දෙන්න. ඒකත් මේ වෙලාවේ කියනවා නම් හොඳ පණිවිඩයක්. පිරිමි පාර්ශවයටත් එහෙම තමයි කියන්න තියෙන්නේ. ඔව්, අනිවාර්යෙන්. ඒ රැකියාවත් එක්ක කාර්යබහුල වෙනවා. ගෙදර ආවට පස්සේ දැන් ඕන්නේ නැහැ, දැන් වැඩක් නැහැ, දැන් අපි තරුණ නැහැනේ කියනවා. මම නාකීනේ. ඔහොම තමයි කියන්නේ. ඇත්තටම ඒක නෙමෙයි වෙන්න ඕනේ. එනිසා ඔබට ඔබව මගේ හැරෙන්න දෙන්න එපා. ඔබේ සුන්දරත්වය, ඔබේ ලස්සන වැඩි කරගන්න ඔබට තව ප්‍රතිකාර ක්‍රම තියෙනවා. කොච්චර වයසට ගියත් ඒ වයස සගවලා ටිකක් තරුණ වෙන්න පුළුවන් හැකියාවක් තියෙන තැන් ඕන තරම් තියෙනවා කියලා මතක් කරන්නට ඕනේ. හැබැයි ඒ තැන් තිබුණට ඒකට හොඳම තැන විදිහට මෙතන මතක් කරන්න පුළුවන්. මොකද මේ රූපලාවන්‍ය වෛද්‍ය සායනයක් විදිහට හඳුනා දෙන්න පුළුවන්කම තියෙන. ඒ විතරක් නෙමෙයි, ඊට ප්‍රවීණ වෛද්‍යවරුන් මුණ ගැහෙලා තොරතුරු දැනගන්න ප්‍රතිකාර ක්‍රම ලබා ගන්න ඔබට තියෙන හොඳම තැන තමයි 360 wellness කියලා කියන්නේ. මේ පිළිබඳව තොරතුරු දැනගන්න වගේම තවත් කතා බහ කරලා විස්තර කතා කරගන්න 011 157 599 011 157 599 කියන දුරකථන අංකය වගේම ඔබ ක්ලිනික් එක හොයාගෙන යන කෙනෙක් නම් නොම්බර 445 හැවලොක් පාර කොළඹ 5 නොම්බර 445 හැවලොක් පාර කොළඹ 5 කියන ලිපිනයට ඔබට යන්නත් පුළුවන් හැකියාවක් තියෙනවා කියලා මතක් කරන්නට ඕනේ. අපි ඉන්නේ අවසන් විනාඩි කිහිපය ඇතුළත. මේ වගේ දේවල් ගැන කතා බහ කරගෙන යනකොට දැන් විවිධ ප්‍රතිකාර ක්‍රම තියෙනවා කියලා කියනවා. ටීම් වර්ග ගැන අපි කතා කරා කලින් දවසක. දැන් ඔහොම දැන් යනකොට විවිධ විදිහට දේවල් තියෙනකොට අතුරු ආබාධයෙන් වෙයිද? තව ඊට පස්සේ තව ප්‍රශ්න එකතු වෙයිද? ඔය වගේ දේවල් තමයි ඊට පස්සේ අපි හිතන්නේ. මේ ගැන කොහොමද වෛද්‍යතුමිය කියන්නේ? එතනදී
අපි බුද්ධිමත් වෙන්න ඕනේ මං හැමදාම කියනවා වගේ. මොකද මේක ශරීරයේ ඔයාගේ මූණ ඔයාගේ ඇඟ මේකට ප්‍රතිකාරයක් කරනකොට සුදුසුකම් ලත් තැනකට යන්න සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාරවලට යොමු වෙන්න. මොකද ශරීරයේ එක එක තැන්වලට හිතන විදියට එන්නත් කරන්න බෑ, හිතන දේවල් දාන්න බෑ. ඒකට බොඩි ඇනටමි එක ගැන, ෆේෂල් ඇනටමි එක ගැන අවබෝධයක් තියෙන ඩොක්ටර් කෙනෙක් මේ ප්‍රතිකාර කරන්න ඕනේ. ඉතින් හොඳට හොයලා බලලා සුදුසුකම් ලත් තැනකින් සුදුසුකම් ලත් කෙනෙක්ගෙන් මේ වගේ ප්‍රතිකාරවලට යොමු වෙලා ලස්සනට නිවැරදිව තමන්ව වැඩි දියුණු කරගන්න, තමන්ගේ ලස්සන වැඩි දියුණු කරගන්න, තමන් ගැන අමතක නොකර ලස්සන වෙන්න. හොඳයි, අපි ඉන්න අවසන් විනාඩි 3-4 ඇතුළත අවසන් වශයෙන් දැන් කෙනෙක් හිතනවා නම් හරි දැන් මගේ සුන්දරත්වය මං ගන්න ඕනේ. දැන් ඉස්සර හිටපු කෙනා දැන් පරණ ෆොටෝ එකක් දිහා බලලා දුක් වෙන අය ඕන තරම් ඉන්නවනේ. ගැලරියේ සමහර ලස්සන ෆොටෝ තියාගෙන ඉන්නවා. ගෑනු කෙනෙක් වෙන්න පුළුවන්, පිරිමි කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඒ ෆොටෝ එක ගෙනල්ලා සමහර විට ඩොක්ටර් පෙන්නන වැතිරේද මේ බලන්න ඩොක්ටර් මේ විදිහට මෙහෙම කරන්න පුළුවන්ද කියලා. ඩොක්ටර්ට මේ වගේ දේවල් වලට මොන වගේ උත්තරද තියන්නේ එන අය ගාව? ඔව්, දැන් අපි ගාවට එන අය ගත්තොත් එහෙම එක එක වයස් වල එනවා. එතකොට අවුරුදු 45න් පස්සේ ගොඩාක් වෙලාවට එනවා වයසට ගියපු ලක්ෂණ හින්දා දුක් වෙලා මේවා දැකලා. දැන් අපි මේ විදිහට කතා කරන ඒවා ඇත්තටම දකිනවනේ. එදැන් එතන සෝෂල් මීඩියා හරහා මේවා දකිනවා, ප්‍රතිඵල තියන එක කතා කරනවා. එතකොට ඒගොල්ලෝ ඒවා දැකලා එනවා, ඩොක්ටර් මොකද්ද මේ වෙලා තියෙන්නේ, මගෙත් මෙහෙම කම්බුල බැහැලා තියෙනවා, මගෙත් රැලි වැටිලා තියෙනවා, මේකට මොනවද කරන්න පුළුවන්. ඉතින් අපි ආව බලලා ඒ විසඳුම දෙනවානේ. ඉතින් ආ විසඳුමට ඒ ප්‍රතිකාර ටික කරාට පස්සේ අවුරුදු ගානකින් තරුණ ලුක් එකක් එනවා ඇත්තටම මූණට. ඉතින් ඒක ආවම ඒගොල්ලෝ කියනවා හිතා ගන්න බෑ ඩොක්ටර්, ඇයි මම මේවා දැක්කේ නැත්තේ, ඇයි මං ගැන හිතුවේ නැත්තේ කියලා ගොඩාක් වරි වෙන කාන්තාවෝ ඉන්නවා දැනටත්. ඒ කියන්නේ ප්‍රතිකාරවලින් පස්සෙත් හිතනවා මම මේවා කලින් දැනගෙන හිටියා නම් මීටත් වඩා ලස්සනට ඉන්න තිබ්බා ඩොක්ටර් කියලා. ඉතින් ඊට පස්සේ ආගේ දුව වරන් එනවා, මේ දුව එක්කන් එනවා, මේ දුවටත් චුට්ටක් මෙයාගෙත් මෙන්න මෙහෙම වෙලා මෙයාට මොනවද කරන්න පුළුවන්, ඔය වගේ දේවල් ඇත්තටම තියෙනවා. ඉතින් අවුරුදු 30 ඉඳන් දැන් චුට්ටක් දැනුවත් වීම අපි කරනවා ගොඩක් දුරට. ඉතින් කෙනෙක්ට තමන් ගැන හිතලා තමන්ගේ මොන හරි අඩුපාඩුවක් හැමේ තියෙනවා නම්, වැරදි ගැටලුවක් මොකක් හරි තියෙනවා නම් එතන සකස් කරගෙන අපිට ලැබිලා තියෙන මේ හැම ආරක්ෂා කරගෙන ලස්සන ගමනක් යන්න අමතක නොකරගෙන තමන්ව ලස්සන ගමනක් යන්න, බුද්ධිමත් ගමනක් යන්න කියන එක මතක් කරනවා. ඩොක්ටර් කියන විදිහට දැන් අපි ප්‍රතිකාර ක්‍රම ලබාගෙන අපේ සුන්දරත්වයේ ආයුර්ණ ලං කරගන්නවා. ඊට පස්සේ අපි කරන වැඩේ තමයි දැන් ගැටලුවක් නැහැ නේ, ඔන්න ප්‍රශ්නයක් නැහැ නේ කියලා ටිකක් අපි සයන් වලට යන එක ටිකක් අඩු කරනවා. ඊට පස්සේ අපි එදිනෙදා සාමාන්‍ය ජීවන රටාවට එනවා. ඔන්න ඊට පස්සේ ආයෙමත් කල්පනා කරනවා, අනේ ආයෙමත් මට මාව මගේ හැරලා තියෙනවා. ඒ කියන්නේ ඒක හරියට පවත්වාගෙන යන්නේ නැහැ, නරතු කරන්නේ නැහැ. අපි ඒක ගැනත් කියමුකෝ. ඔව්, අපි හැමතිස්සෙම ද හිතන්නේ ප්‍රශ්නයක් ආවම විසඳුමක් හොයන්න. දැන් ඒ ලෙවල් ලං වෙනකොට පොල් ගහනවා, පූජා තියනවා, ඒ වගේන ප්‍රශ්නයකට විසඳුම් හොයාගෙන කාගෙන් හරි ගන්නවා. ඒ වගේ තමයි හැමිට මොකක් හරි ඩැමේජ් එකක් වුණත් ඕක තමයි කරන්න හදන්නේ. හැබැයි නැහැ, ඔයා ඩයට් එක ලයිෆ් ස්ටයිල් එක පවත්වාගෙන යන්න ඕනේ. ඔයා හැමිට ප්‍රතිකාර කරන්න, ප්‍රතිකාරම නෙමෙයි ස්කින් කෙයාර් රූටින් එකක් ගෙදර දිගෙන යන්න. ඩොක්ටර් කෙනෙක් මුණ ගැහෙන්න, මට මොකද්ද මගේ හැම ආරක්ෂා කරන්න, මම මොනවද කරන්න ඕනේ, ඔය ටික දැනුවත් වෙලා ඔය ටික හිමීට කරන් යන්නනේ තියෙන්නේ. විනාඩි 10ක් උදේට, විනාඩි 10ක් රැට තමන් වෙනුවෙන් දෙන්න බැරිද කෙනෙක්ට, තමන්ගේ හැම වෙනුවෙන් දෙන්න බැරිද කෙනෙක්ට? දෙන්න පුළුවන්, හිතුවොත් පුළුවන්. ඒ ගයිඩන්ස් එක ඕනේ නම් ඇවිල්ලා අපිත් එක්ක කතා කරන්න, කොහොමද මේක කරන්නේ කියන අවබෝධය දෙන්න අපිට පුළුවන්. ඉතින් ඒකනේ අපි මෙතන ඇවිල්ලා මෙහෙම කතා කරන්නේ. ඉතින් ඒ අවබෝධය ලබාගෙන මේ ගමන නිවැරදිව යන්න. ඒ අවබෝධය ලබාගෙන මේ ගමන නිවැරදිව යන්න හොඳම තැන තමයි 360 wellness කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රූපලාවන්‍ය වෛද්‍ය සායනෙ විදිහට හඳුනා දෙන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රූපලාවන්‍ය වෛද්‍යවරුන්ගේ මඟ පෙන්වීමත් එක්ක නවීන තාක්ෂණයත් එක්ක මේ ක්‍රියාපටිපාටි රූපලාවන්‍ය ක්‍රියාපටිපාටි දැන කියා ගන්න ප්‍රතිකාර ලබා ගන්න හොඳම තැන තමයි 360 wellness කියලා කියන්නේ. මේ පිළිබඳව තොරතුරු දැනගන්න කතා කරන්න 011157 559 099 011157 559 099 කියන දුරකථන අංකයට ක්ලිනික් එක
හොයාගෙන යන කෙනෙක් නම් නම්බර 445 හැවුලොක් පාර කොළඹ 5 කියන ලිපිනේ තමයි ඔබ යන්න ඕනේ කියලා මතක් කරන්නට ඕනේ. අද මේ ලස්සන වෙන රහස ලස්සන වෙන සුන්දරත්වය කොහොමද අපි එකතු කරගන්න කියලා කතා කරන්න අපිත් එක්ක සම්බන්ධ වුණේ රූපලාවන්‍ය වෛද්‍ය චරණ ජනාන්තරි වෛද්‍යතුමිය. නැවත දවසක් මුණ ගැහෙමු මේ පණිවිඩයක් අරගෙන. බොහොම ස්තුතියි. අයිබෝන්. අයිබෝන්. හොඳයි. අපි ඉතින් මේ ආදරණීය පණිවිඩයත් එක්කම අද දවසට ඔබෙන් සමු අරගන්නත් වෙලාව උදා වෙලා තියෙන්නේ. උදාවුරු දවස ඔබට සුබ වෙන්න ජය වෙන්න කියලා හදතින් ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අපිත් එක්ක රැඳිලා හිටියට. මේ ඔබේම ආදරණීය සියත රැඳිලා ඉන්න ආරාධනා කරනවා අපිත් එක්කම. අයිබෝන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.